පුවන් අදරණියදුවේ පුතේ ගුරුගෙතර අධ්‍යාපනිික වැඩසට හන ආරම්භ කරන්නයි අදත් සූදානම් වෙන්නේ. අද දොළහ ස්ශ්‍රේණීය සං්‍යිවේදනය හා මාධ්‍යද්‍යයනය ආකර්ෂනීයම ඔබේ විෂය තමයි අද අපි අරගෙන ැවිල්ල තියෙන්. ඉතින් බලමුපුතේ අද අපිට තියෙන පාඩම මොකක්ද කියලා. අපි තුන්වෙනි පාඩම මූලික සංනිවේදන වර්ග ස්වරූපහා ආකෘති කියන පාඩම තමයි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බට මතක ඇතිපුතේ අපි මෙහි නිපපුුණතා මට්ටම් තුන එක මේ වෙනකොට සාකච්ඡා කලා හමරයි. ඒ වගේමයි තුන දෙක සනිවදන ස්වරූප පිළිබඳව පැහැදිලි කරමින් භාවිතේදී යොදා ගනය කියන නිපුුණතා මට්ටම මේ තමයිපුතේ අපි මේ වෙනකොට ඉන්නේ. අපි මෙයින් සනිිවේදන ස්වරූප පහක් පිළිබඳව කතා කලා ඒ පහ තමයිපුතේ වාචික සනිිවේදනය නිර්වාචික සනිිවේදනය කතන සං්‍යවේධනය රපන සනිේදනය සහ ලිකිත සංනිිවේදනය දැන් අපි ොමුවන්නේ පුතේ ශව්‍ය සන්නවේදනය වෙතට සවන්දීම පදනම් කරගත් ශබ්ද මාධ්‍යය ඕනෑම වර්ගයක සම්ප්‍රේෂණ සවරූපයක් ශ්‍රබ්්‍ය සන්නවේදනය ලෙස හැඳින්විය හැකිය. සවන්දීම පදනම් කරගත් මොකත්ද මේ සවන්දෙනවා කියන්නේ ඔබ දැන් මාදිහා බලාගෙනින් වවිතරක් නෙමෙයි අහගෙනත් තින්නවා. ඔබට කන් දෙකකුයි එක කටකු විදීලා තියන්නේ පුතේ වැඩියෙන් අහන්නත් ටිකක් අඩුවෙන් කතා කරන්න. ඒකයන්නේ වැඩිපුර අහන තරමට තමයි ඔබේ දැනුම බුද්ධ දියුණුවන් තින් මේ ශ්‍රව්්‍යසන්නේ වෙදන රිජුව අදාළ වෙන්නේ මෙන්න මේ සවන්දීමට. දොයි 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 දයියපුතා බයියි මයි බයියපුතා ජීවිත එක පාරක්හරි අම්ම හරි තාත්තහරි කවුරු හරි. ඔබට මේ ශ්‍රව්‍ය ස්‍යිවේදනය ලබාදීල ඇති. මෙහි තියන රිද්මයට ඔබ පුතේ නොදන්න්නවායසදීත් නිදාගන්නවා. ඔබව නැලවෙනවා. ඔබවාදටත් ඔබේ හදවද නැලවෙනවා මේ හඬ ඇහෙනකොට. ඉතින් ශ්‍රව්්‍ය ස්‍යවේදනය කියන්න පුතේ. අපිට මේ ශබ්දයෙන් ඉතාම ප්‍රබල සනිිවේදනයක් කරන්නට පුළුවන්. සංගීතය කියල කියන්නේත් ඒ ශව්‍ය ස්‍යවෙදනය තිනෙන ඉතාම හොඳ ප්‍රකාශනා ආකාරයා. එතකට බලමුපුතේ මේ ශ්‍රව්‍ය සනිේදනයට අදාළ වෙන තවත්දේවල්. ශබ්දේ හෙවත් හඩ ජීව. හෝ අජීවී වස්තුූන්ගේ හෝ මාධ්‍යයන්මගින් ඉදිරිපත් වේ. බලන්න පුතේ ශබ්දේ අපිට නොයක් කාරවලින් නැහෙනවා. එකෙන් ඔබ දැම් පොඩ්ඩක් පරිසරයට ඇහුම් කන්දුන්නත්. භාවිකව කුරුල්ලන්ගේ නාදය සුලංවල ශක්්දය වැසිවල ශක්්දය ඔබට එකින් එක විභේදනය කරලා ඔබට හඳුනගන්නට පුළුවන් මේ ඇයි මේ තමයි ඔබේ ශ්‍රව්‍ය සනිවේදන ශක්ක්‍යතාවය. ශව්‍ය සනිවෙධනට ඔබ තිෙන හැකාව බට පුළුවන් මේ ස්‍යවදන මොනවාද කියලා එකින් එක හඳුනගන්න. මේ ඔට කනට හැනදේ වර්ග කරල හඳුනගන්න. ඔබට කටහඬවල්ල එහෙනවා මිනිස්සු කතාරන ඔබේ දෙේ මවපියන්ගේ කටහන්ට වෙනම හඳුනගන්න පුළුවන් මේ තමයිපුතේ. ජීව. හෝ. ජීව වස්තුූන්ගෙන් හෝ මමාධ්‍යයන් මගින් ශ්‍රව්‍ය සන්නිවෙදනය ඔබ වෙතට එන්නට පුළුවන් කියන කාරණය. මෙහිති සිදුුවන්නේ යමක් ශ්‍රවනය කිරීමෙන් යම් අදහසක් තේරුම් ගැනීමයි. දැන් ඔබට යමක්ශ්‍රවණය කිරීමෙන් පුළුවන් මේම මොනවද කියල හරිට හඳුන ගන්න මං ස්සලක මේයහෙන්නේ. මයිනෙක් කෑ ගහන සද්දේ. මේ හෙෙ නම් අපේ අම්ම මට කතා කරන සද්දේ. මේය හෙන්න අපේ නං කියන්න නසද්දේ. කොහොම අපි මේ ස්වභාවික සද්ද අඳුන ගන්නේ මේ ශබ්ද කලට අපි කියල කියන වසවභාවික ශබද්ද කියලා. කෘත්‍රම ශබ්ද කියන්න මොනාද. කෘතිමත් අපි ශබ්ද ඇති කරන්නට පුළුවන් යම් යම් අපිහිතම රූපවාහි වැඩස හනක් කියල ගුවන් දෙදරි වඩසට හනක් කියලලා අනිවාරෙන්ම කෘත්‍රීම ශබ්ද භාවිත කරනවාපුතේ. ඔබේ හැගීම්, වෙනස් ආකාරයකට ඔබේ හිත තුල ඇති කරන්න අපිහිත ස්වභාවිකව ඇතිවන දෙයක් නෙමෙයි වාහනක තියන ශබ්දය හම නත්ත ශබ්දය විතරක් මේ වාහනය කපීතම හෝන එක ඒ හෝන් එක නැගෙන ශබ්ද්‍ය අනිවාරෙන් කෘති ශක්දයක් හැබැයි ය. ෘ්‍රතිම තිකරන්න ඕන අපිට වැදගත් පනිවිඩයක් ලබා දෙන්න. ඒ කියනෙ ඔන්න දැන් වාහනය මේ හරිය එනවා ඔබ යින් මේ යුතුයි කියන පනිිවිඩිය එක හෝන් ශබ්දකින් අපිට ලබා දෙනවා. එතකොට සංගීතයගෙන අපි කතාකලා ඒවගේ තමයි පුතේ ශ් වෙසන්නවේදනයේදී නිහඩ බව කියන්නේ තරි වැදගත් දෙයක්. ඔබට තේරෙන ඔබං කතා කරනකොට එක දිකට කෝච්චයක් වගේ කතාකරගෙන කතාකරගෙන යන්නන්නේ නෑ. යම් වෙලාවල් වෙල මම විරාමයන්තියවා. සමහරලාට නිහඬ බව කියලා කියන්නේ හිතාගන්න බරිතරම් අර්ථ ලබාෙන තපරය. ඔබට ඇති ඒ වගේ ජීවිත ඉතාම වටිනා නිහන්ඩ තපපරය. ඒවගේ තපපර තියනවා ඒ නිහඩ බවටත් ලොක වටිනාකමක් ශ්‍රව්්‍ය සනිවේදනය තුළ තියෙනවා. ඒවගේම තමයිපුතේ සාකච්ඡා කවිගායන, දේශන, කතා මේ සාකච්ඡා වලදත් අපි හොඳට ඇහුකන් දුන්න ඇත්තම් අපිට හඬ උස්පහත් කරමින් අපිතාම ආකර්ශණය ලෙස රිත්්මය පාත්වාගත්තෙන ැත්තම්. ව්‍යසන්න්නවේදනය අසාර්ථක වන්නට පුළුවන් තව කෙනට හැඟීම් දානවන්නට හෝ ඒ හැඟීම් ප්‍රකාශනය කරවාගන්නට හෝ අපට ශව්‍යසන්නවේදන ඉතාම හොඳට භාවිත කරන්නට සිද වෙන. එතර කවිගායනා ගත්තවොත් පුතේ ජනසංගීතය ගැන විතරක් අපි හිතුවත් විවිධාකාරයේ පතල්කවි එතකොට පැල්කාව ගොයම් නෙලුම්කාව එතකොට බම්බර කවි මේ ආකාරය විවිධාකාර වර්ගී කරනවට ලක්වෙලා අපට ජනගීත් හඳුනාගන්නට පුළුව. දැම්මේ ජනගීවල ඇයි මෙහම විාකාර වන්නේ මේ ශව්‍යන්නේ. වචන විතරක් නෙවෙයි පුතේ තාලය වෙනස්. බම්බරගීවලදයේ බම්ඹර කැපීමේදී තියන අපහසුතාාවය, රිද්මේත්, නාදමාලාවෙත් එක් ලෙසම ගැබ්වෙලා තියෙනවා. ඉතින් ශව්‍ය සනිිවේදනය හඳුනාගන්නකොට මෙවැනි දේවල් ඉතාම ගැම්බුරින් විශ්ලේෂණය කිරීම හරිම වැදගත්වෙනවා පුතේ. ඒවගේම තමයි දේශන සහ කත්තාවලදත්, ඒ බා ඒ ඒ ශෛල්යට අදාලවාපි ශං්‍ය සනිවේදනය හසරවන්නට පුළුවන්කම තිබෙනවා නම් ඒ ඉතාම සාර්ථක දේශනයක් කරන්නත් පුළුවන් අහං ඉන්න වනත් අපිට ඉතාම ආකර්ෂණීය වෙන්නට පුොළුවන්. ඉළඟට බලුම් පුදේ ශම්වි සධිවේදනය අතීතයේ ආධිමානවයාගේ සිට ප්‍රපල සංනිවේධන ස්වරූපයක් ලෙස භාවිත කර ඇත ඔබ දන්නවාපුතේ හූහඬ හූහඩ යොදාගෙන තියෙනවා ඒ කාලෙදී ඇත සිටින කෙනකොට යම් කිසි පනිවිදයක් ලබා දෙන්න මේ ශ්‍ර්්‍ය සංනිිවේදනයේ ඉතිහාසය හම ගත්තොත්ත හෙම මනුෂ්‍යාතරමටම පැරණි. අපි ඊළඟට අවධානයොමු කරම පුතේ ශක්්්‍ය ස්‍යිවේධනය අධ්‍යතනයේ තාක්ෂණය හා බද්ධ ඇති නිසා විවිධසරූපයේ හඬ මෙවලම් භාවිතයට පැමිණ ඇත. මේ හඬමවලම් හිද තමයි පුතේ අද ඔබ ගෙදරහිඳගෙන මේ ඒගේ මේ පාඩම දකින්නේ. මෙහිදේ අපිට අනිවාර්ම තාක්ෂණක උපකරන භාවිතවෙනයි වගේ ඒයි උදව්ව අනන්තව ලැබෙන. ඉතින් මේ ශව්‍ය සනිිවේදනය අද වෙනකොට තාක්ෂිණයක්ක රැදිල තියෙන නිසා ඉතාම ඉක්මනට අපිට ලෝකය පුරාටමඋනත් පුරාවට . සංනිවේදනය යවන්නට පුළුවන් ඒවගේ මේ සංනිවේදනය හා සම්බන්ධ වෙනට ඕනෑම කෙනෙකුට හැකියාව තියෙනවා. ඒවගේ ඉත්තාම වැදගත්ධයක් තමයිපුතේ හඬඩ සන්රක්ෂණය කර ගැනීමේ ක්‍රමද දියුණු තත්වයට පත්ව ඇත. මොකතිපුතේ මේ හඬ සංරක්ෂණය කරනවා කියලා කියන්නේ. ඇත්තෙනම ඔබ අද අවුරුදු දාසයක දරුවෙක් නම්. ඔබට තවුරුදු විස්සකින් විසිපහකින් ඔබේ හඬ නැවතහන්නට පුළුවන් සදරක්ෂණය කරලා තිබව. ඒගේ මහම අයි පපුතේ අපිහිතම අපේ ශ්‍රේෂ්්‍ර නායකයෝ ඉන්න. ශ්‍රේෂ්‍යසාහිත්‍ය දරයෝන්න. ඒතරක්නෙ ලෝකෙ ඉතාම ශ්‍රේෂ්‍ර සංගය හිතත්ඥ න්න. ඕවන්ගේ කටහඩින් ගීත ඔවුන් විසින් නිර්මාණය කරනලද සන්දුවනි. ඒවිතරක්නේ ඔවන් කරනලද දේශපාලන කතාාවන්න පුළුවන් වෙන ඉතාම සාහිත්‍යගෙන් ඉතාමත් ගැුරු දර්ශවාද සහිත වාව වන්න පුළුවන්. මේවාපිට සංරක්ෂණය කරලා තියාගන්නට පුළුවන් හඬ හැටියට ඇත්තටම මේ සංරක්ෂණය කර ගැනීමේ ක්‍රම දියුණුවීම නිසා. ඉතින් ශ්‍රව්‍ය සංධිවේදනය මේ ආකාරයෙන් අපිට දිගින් දිගටම අතිශය වැදගත්කාරණයක් හැටියට හඳුරගන්නට පුළුව. ඒ විතරක් නෙමයිහිපුතේ අද වෙනකොට සංයුත්ත හැති. ඒ විරක් මේ ශ්‍රවණ කළ හැකි පොත් කියලලා කියන්න පුතේ ෝඩියෝබ්බොක්ස් එක කියන්නේ අපිහිතමු යම්ආකාරයක හඩ අහන්නට විතරක් හැකි. ්‍යවරූප ලන්නට බැරි පිරිසක් අපත් දෙක්ක ඉන්නවා. එවැනි අයටඋනත් නැත්තං, ඔබට කියවඩ යම් වෙලාවක කම්මලි වෙන අවස්ථාවන්න පුළං. එවැනි අවස්ථාවකඋුණත්. ඔබට ශ්‍රවණයමගින් පමනං. පොත් පරිසීලනය කිරීමේ හැකියාව මේ තාක්ෂණඇත්තක් අද වෙනකොට ඇවිල්ල තියෙනවා. ඉති මේ ්‍රව්්‍ය සනිේදන ඉතාම ප්‍රබල කරන්නට තාක්ෂණයට ඇතිවෙලා තියෙනවා ලොකු හැකියාව. ඒවගේම තයි පුතේ පුද්ගලයෙකුගේ හඩ මගින් ඔහුගේ ශක්්‍යතාව පෞරුෂය දැක්ම චින්තනය, ස්වර විශේෂතාආදිය පමණක් නොව ආධ්‍යාත්මික ගති ලක්ෂණ. අවබෝධ කර ගත හැකේ කියන්නේ අපේ තියන වෘර්ත බව අපේ අවංක පව පවාපුතේ ඔබතා ඔ කතා කරන භාෂාවෙන් කතා කරන විදිහෙන් කතා කරන පෞරුෂය තුළින් තව කෙනෙකට හඟවන්නට පුළුවන් ඉතින් ශ්‍රව්්‍ය සනිේදනය තවදුරටත් ඔබ බලවත් කරගත්තොත්. ඔබ තුළින් අනක් නනාට නැගෙන ශ්‍ර්්‍ය ස්‍යේදනයක් ඉතාම බලපත් ප්‍රකාශණයක් වේී. ේ ශ්්‍ය ස්‍යි ේදන කුසලතා වර්ධනය කරගන්නට පුළුවන්. ඒ. මැනවින් සවන්දීම විවිධ හඬවල්වෙන් කර හඳුනා ගැනීම. ශව්‍ය ස්‍යිවේද අවස්ථා අධ්‍යනය කිරීම. විත ශබ්ද භාවිත කරමින් නිර්මාණ කිරීම කියන කතන් දේවල් වලි. දැම් මෙතන්දෙ අප ැලුවොත් එෙම මැනවින් සවන්දීම කියන්නේ මොක්ද ඔබ හොඳ සවන් දෙන්නෙක් නම් තමයි ඔබට තොරතුරු ගොඩාග්‍රහණය වෙන්නේ. ඔබ සංයමෙන් සවන්ඩන්නේ නැත්නම් අනිවාරෙන් ඔබට බොහෝදේ ගිලිහියන්නට පුලුවන් ඒනිසා ශභ්්‍ය ස්‍යවේදන දී ඔබ හොඳ සවන් දෙන්නෙකු විය යුතුයි. ඒවගේම තමයි ඔබට දැන් ඔබ අමගේ කටහට තාත්තගේ කටහට ගුරතුමියගේ කටහට කුරුලු ශබ්දය මේ වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන්න්නේ පුතයෝබ කාලයක් තිෙස්සේ මේ හැකියාව ශ්‍රවවනය වර්ධනය කලා තිබ්බොත් විතරයි. ඒයි බේම සිද්ධ වෙන දෙයක්උනත් ඔබට පුහුණු කිරීමෙන් තවතවත් වර්ධනය කරගන්නට පුළුවන් මේ මොනක් ශබද්දයක්ද කියෙන විබේදනය කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා. ශබ්්‍ය සනිවේදන අවස්ථා අධ්‍යේනය කිරීම. විවිධ ශව්‍ය සනිවේදන අවස්ථා පිට හමුවෙනවා. එනි අවස්ථාවල අපිට හොඳින් අද්‍යේනය කරලා අපිහිතම සංගීතය සදනයක් නම්. එහි තිෙන ස්වර රටහාවනත් ඔබට අක්දයනය කලයිඉන් ලැබෙන හැීීමමධ්‍යනය කරලා ඔබට පුළුවන් ්‍ර්්‍ය සන්ධවේධනය තවදුරටත් බලවත් කරගන්න ඒවිතරක් නෙේ වැදගත් පුද්ගලයි කතාවක් අහලා අපේ ජීවිතයට ආදර්ශ ලබාගන්නත් ඔබට පුළුවන්. ඒවාගේම විධ ශබ්ද භාවිත කරමින් නිර්මාණ කිරීම. අපිහිතමු ඔබ නවකතාවක් ලියන කියලා ඔබ ලියන්නට දක්ෂදරුවක්නම්. ඔබ ලියනකොට. ඔබට මුහුදේනැගෙන හෝහඩ එතකොට හුලගින් නැගෙන ශබ්ද. ඔබට හරියට මවාගන්න පුළුවන්නම් ඒ හොඳට දැනන්න පුළුවන්න්නම් ඔබට දැනෙනවනම් ඒ දැන දේ ඔබට ලියන්නක් එන හැකියාව වැඩ. ඔබ හොඳට ශ්‍රවණය කල්ලනම් විතරයි පුතේ හෝහඬේ එන අදේවල් ඔබට තවතවත් ගැම්ඹුරින් දැනන්නට ගන්නේ. ඔබ මුලින්ම අහන්න ඕන විඳින්නට ඕන ින්දත්තමා ඔබට තව කෙනෙක්ට එඒ ලබා දෙන්නට පුළුවන් ඉතින් ශබ්්‍ය සන්නිවේදනේදී මේගේ විධ ශබ්ද ඔබ භාවිත කරනක නිර්මාණ කරනිතු ම ගුවන් ඉදිල වැසහනක් නිර්මාණය කරව නම් කෘතිමව මේ ශබ්ද නිර්මාණය කරගන්නට පුළුවන් ඔබට ඒකනෙ බාහිර ශබ්ද අපට පටිගතර සෞන් ිෆෙක් ැටියට ඒවා භාවිත කරන්න පුළුවන් ගුවන් විදිලී වැඩසරහන තවතවත් සජීවී කරගන්නට. මීලකටි පුතේ යොම්මුවන්නේ දෘෂ්‍ය සනිේදනයට ෘ්‍ය සනිවේදනය කියලා කියන්න පුතේ ඇස උපයෝගී කොට ගෙන දැකීමෙන් හා බැලීමෙන්. අදහස් හා තොරතුරු එක් රැස්කරගන්නේ නම් එම සංවේධනය දෘශ්‍ය සනිිවේදනයයි කියලා. ඇත්තටම ඇස කියල කියන මාධ්‍ය අපිට ඉතාම සුන්දර අධදකින් ලබා දෙෙන ධානම දෙයක් තමයි ප්‍රධානම න්ද්‍රයක්ක් මයි අපි ඇස කියල කියන් මේ දැකීම හා බැලීම නිසා අපිට අලුතෙන් අදහස් එකතු කරන්න පුළුවන් තොරතුර එකතු කරගන්න පුළුවන් අපේ ජීවිද. අපිහිතම ඔබ දකින ලස්සන දර්ශනයක් නිසා. කඳු පන්තියක් ගංගාවක් නිසා ඔබේ හද ඉතාමත් සුන්දරව ඉතාමත් ආශාවෙන් දඟලෙන වෙන්න පුළුවන්. ඔබේ මනසට හරි ආසාවක් දැනෙන වෙන්න පුළුවන් ඒ ගඟට බහින්න දෘෂ්්‍යය සංනිවදන නිසා ඔපේ හැඟී මා කල්ප සියල්ලම වෙනස් කරන්නට පුළුවන්. ඒ විතරන මේ සංඥා මුද්‍රනාක්ෂර ග්‍රාෆික නිර්මාණ චිත්‍ර සටහන් වර්ණ සජීවී කරන චිත්‍රපට දක්වාම මේ තාක්ෂණික පැත්තෙන් ගත්තම මේ දෘ්්‍ය සංනිවදධනය විහිදී යනවා. මොකක්ද මේ සංඥා කියන ගැන අපි ආවාචික සංවදනයත් බහොදුරට කතා කලාපුතේ අවාචිකව ගොඩ වෙලාවට සංදේශප වෙත ලැබෙනවා විශේෂෙන් වර්ණ ගත්තත් ඒක තුළ තියෙන්නේ තාම වෙනස් අර්ථකතන සමහට සුදුවර්ණය කියන්න එක. ර්ථ දෘෂ්‍යයව අපි දැක්කම සුදු ඇඳගෙන තමයි අපි ලංකාව ගොඩක් අය අවමංගලල් උත්සයහකට සහභගවෙන්නේ ඒවගේ මිතාම වයිවරන්න ඇඳගෙන තමයි මංගල උත්වයකට සහභාගි වෙනන්නේ වර්ණය තුලින් අපි සං්ඥාවක් දෙනා දෘෂ්‍යව අපි සතුරුදායක මොහතකයි මේ ඉන්න කියෙලයි. දෘෂ්‍ය සන්නවේදනේදී පුතේ මුද්‍රිත මාධ්‍යත් ඉතාම වැදගත්. මේ මුද්‍රිත මාධ්‍යය මුද්‍රනාක්ෂර කියලා කියන කොට පුතේ ඔබට මත ඇති දැන්. ඔබ අලුතෙම සඟරාවක් හෝ පුවත්පත ත්තොත් එහෙ අතට අද එක මාආකාරෙන්ම යක්ක්ෂණ ප්‍රමයි මුද්‍රණය කරලා තියනෙ මේ අක්ෂරවර්ණ වෙනස්. එතකොට එ ස්වභාවය වෙනස් අකුරුවල හැඩ වෙනස් ප්‍රමාණය වෙනස්. මේ තුළින් අපිට ලොකු හැගීම් වෙනසක් ඇති කරනව මේ පුවත්පතය තියන අක්ෂරවල ස්භාවේ. ඉතින් එතකොට මේ මුද්‍ර ආක්ෂ පවා මේ ආකාරෙන් දියුණු වෙලා තියෙන්නේ දෘෂ්්‍ය ස්‍යවේදනය නිසා ඒ විරක් නෙමපුතති ායාරූප. චයාරූප වලත් අද වෙනකොට ඉතාමත් පන්න පිටිං ඉන්නවා වගේ ඡායාරූප සකස්කිරීමේ හැකිියාවක් අධ තාක්ෂණයට ලැබිලා තියෙනවා එනිසා දුෘෂ්‍ය සනිිවේදන මට්ටම තවතවත් ඉහළ ගෘස්තිබෙනවා. ඒ විතරක් නවේපුතේ ග්‍රාෆික නිර්මාණ ඒ යන ඔබ දන්නවා මේ ග්‍රෆික් නිර්මාණ කියන මේ කතා කරන්නේ ග්‍රෆික් වලින් පුළුවන් අ චායාරූප වලටත් වඩා ගැඹූරින්නේටත් එහාගේ අර්ථමතු කරලන්නට තව තවත් දේවල් එකතු කල්ලා නිර්මාණ චිත්‍ර නිර්මාණ ශිල්පයකුගේ අදහසුත් එකතු කල මේ දෘශ්්‍ය සන්නවෙදෙන තාම ප්‍රබල පිදිරිපත් කරන්නට පුළුවන් අවස්ථාව. චිත්‍ර සටහන් වර්ණ සජීවී කරන කිව්ම පුතේ. එතකොට ඔබ දන්නම ඇනිමේෂන් ෆිල්ම්ස් ගැන ඕනතරම් මේ ගොදක් අපි දකින චිත්‍රපටවල තිය දර්ශන අපිහිතුම සුපහීරෝ ෆිල්ම්ස් එක කියන්නේ. සුපරිීරයන් සහිත කතා සුපරිවීරයන් සහිත කතා වල බොහෝ වෙලාවට තියන සජීවී කරන පරිගණක දේවල් මිසක් පරිගණකයෙන් කරන විස්මකර්ම විසක් ස්වභාවික දේවල් නෙමේ. ඔබ එය දැන දැනම නමුත් ඉතාම ලොකුරසවිදනයක් ලබනු මේ තමයි දෘෂ්්‍ය සනිිවේදනය තියෙන ප්‍රබලත්වය තාක්ෂණය නිසාය ප්‍රබලවීඇ තිආකාරය. අදද ඉතාම සජීවී අධදකීමක් සිනමාවකින් ලබාගන්නට පුළුවන් 9ඩ තාක්ෂණය ලංකාවට පවා ඇවිල්ලතිය. ප්‍රාථමික මානවයාගේ පටන් අධ්‍යතනය දක්වා ස්‍යවේධනකාරී සඳහා දෘෂ්්‍ය සං්‍යිවේධනය භාවිත කර ඇත. එත්දා ඉදැන් අද වෙනකම්ම පුතේ මේ වර්ණ සහමේසිල්ල ප්‍රාතිමික මානවයාගේ ඉඳල අද වෙනකම්ම භාවිත කල තින දෘෂ්‍ය සනිිවේදනය අපිව වෙනස් කරන්න. අපිහිතමු කොඩිවල පාට එතකොට ආලෝක සං්ඥා මේ හැම දෙයක් තුළින්ම, ෘ්‍ය සනිවේදනය තමයි සිද්ධ වෙන්නේ. ඉතා ඈත අතීතේ ඉඳම්ම කොළ අතුවෙල්ලුවා මේ වගේ දේවල් අපේ මිනිස්සු කළා දෘෂ්‍යව සං්‍යවේදනය කරන්න යාම. ඒතුළින් දැනගත්තා වසංග රෝගකට ගොදුරුවවෙච්ච පවුලක්ම ඉන්න කියලා එක කොලාත්තක් ගෙදර ඉදිරිය එල්ලලා තියෙනකොට ඉදින් මෙවැනි දේවල් වලින් ඉතාම විශිෂ්ට සවේදනයක් සිදු කළා. සංකේද හා දෘෂ්‍ය සං්‍යවේදනය පිළිමඳ අධ්‍යයනය කිරීම සංඥර්ථවේදයල සහඳන්වයි. මෙහිදි පුතේ ඔබ අවධානයට ගන්න අපි බටහිර රටවල්ල කෙනෙක් තව කෙනෙක්ට ආචාර කරනකොට අත්ත ඇතු දුන්නත් බොහෝ පෙරදික රටවල්වෙල අත්ධක එකතු කිරීමෙන් තමයි මේ ආචාරය සිදු කරන්නේ. මෙහිදී මේ තියන වෙනස්කම තව කෙනෙක් කඳුනාගන්න සංස්කෘතික අන්න්‍යතාවක් හැටියට. එත්තකොට මේ එක්කෙක් රටවලට අන්නන්නුණ සංඥාර්ථවේදයක් බවට පත්තවා. ඒ පගේම තමයි පුතේ වර්තමානයේ සං්‍යවේදන තාක්ෂණය දියුණුවත් සමඟ දෘශ්‍ය සං්‍යවේධනය ප්‍රබල වී ඇත. අ වෙනකොට පැහැදිලිවම අපේ දෘශ්‍ය සනිිවේදනය ඉතාම ඉහල හිතාගන්න බරි සජීවී කරන සත්වයකට පැමිණිලා තියෙනවා මේ තාක්ෂණයේ බල මහිනෙන්. තාක්ෂණය නිසා අපිට එසැනින් සියලුමදේ ඉතාම සජීවී අත්වවිදිය හැකිතත්වයක් අද ෘශ්‍ය සනි්‍යවිේධය රහා ැබි තියෙන. ඒවිතරක් නෙමයි අපි නොදනවත්තුම අපි දිහා බලාගෙනඉන්න කැමරා ගොඩා අද තියෙනවා. TVව කැමරා කියලා ඒත් දෘෂ්්‍ය සනිිවිධනය තියෙන එකක පැතිකඩම තමයි. දෘෂ්්‍ය ස්‍යිේදන කුසලතා වර්ධනය කරගන්නට පුළුවන්. මේ තියෙන රූපේ දිහා බලන්. දැම් මෙතනද ඔබට පේන්නේ මල්පෝච්චයක් තියෙනවා කියලද. දෙදෙනෙක් මූණට මුණලා බලා සිටිනවාද කියලා මමදන්නේ නෑ. නමුත් මෙයින් එක පාරත අපට රූප දෙකක් පෙනෙන නැතුව එකක් පෙනන්නට පුළුවන්. ඒත් තමයි අපි එකි නෙකා රූපය දිහා බලන විදි දෘෂ්‍ය සන්නිවේදනය ග්‍රහණය කරගන්න විදිහ. රූප මැනවින් දැකීම හරිම වැදගත්. මේ ඔබ කුසලතාර්ධනය කරගන්නට ඔබ දෘෂ්‍ය අනි්‍යවද ඔබ මකතියා ගන්න. මතුපිට පමණක් නෙමයි ඇතුල තින්නුනත් හොඳින් විශලේෂණය කරමින් ඔබට ඇසට පේන දේ හොඳරි විග්‍රහ කරමින් තමයි ඔබ ය ග්‍රහණය කරගන්නට ඕන ඒවගේ රූපය හඳුනාගන්නට ඕනේ ඒවගේ අධ්‍යාපනික කාරය සඳහා ඔබට රූපය හොඳින් භාවිත කරන්නට පුළුවන් අධ්‍යාපනික කාරය සඳහා ඔට බොහෝ දෘශ්‍ය අපිහිත දෘ්‍ය සධවේදන ඔබට භාවිතක කරන්නට පුළුවන් වවා ඒ කොහොමද අපිම බහොමමාධ පක්ෂපනයන්ත්‍රයටතේ ඔබට බොහෝ දේවල් රිිත් කරම ශව්‍ය දෘශ්්‍යලසි දිරිපත් කරම කෙනෙක් සංනිේදනය කරන්නට පුළුවන්. එවැනි අවස්ථාවක ඔබට අධ්‍යාපන කාර්යයක්තෙක්ත මේ දෘෂ්‍ය සනිවදනය බද්ධ කරගන්නට ඉතාම හොඳ හැකියාවක් තිබෙනවා. ඒගේම තමයි ඔබට පුළුවන් වෙනවා විශිෂ්ට නිර්මාණකරුවෙක් වන්නට. අපිහිතමු තව කෙනෙක්ට දැනනා අයුරින් යම දෘශ්‍යව සනිවේධනය කරන්නට අපිතු ඔබ දැන්නීමම් නිර්මාණ කරන අයතනයකට ගියා කියලා ඔබ සිනමාකරුවෙක් වුණා කියලා මේ රූප එකට අමුණ වන්න. සංස්කරණ ශිල්පියයක්ක් ලෙස වැඩ කරනවන. මේ රූප අවශ්‍ය විදියට එකට අමනන හැකිාව ඔබට පැදිලිවම ලැබෙන්න්නේෙ පුතේ දෘෂ්‍ය සනිිවේදනය වර්ධනය කර ගැනීමෙන්. ඉට පස්සෙ අපි යොමු වෙනපුතේ විධමත් සනිවේදනය වෙත සනිවේධකයා පැදිලි වහඳුනාගත හැකි සනිවදන අවස්ථාවක් තමයි විදිමත් සනිවදනයක කියන්නේ ක්‍රමවත් ගලායායමක් සහිත. සැලසුම් සහගත සංනිවේදනයක්. ඒවගේම නිලවශයෙන් නිදිරිපත්වන වගකීමක් සහිත ලේඛනයක් හෝ ප්‍රකාශනයක් බවට පත්තවනවා අපිහිතම රජ ආයතනයක් කියලා පෞද්ගලි කායතනයක් කියලා මේ හැමතැනම මේ කියන නිලවාර්තා සහි ැදවීමම් ලිපි ශීර්ෂ සහිත ලිපි ගැසඩ් නිවේදන නිලවිද්ධ තැපැල් අත්්‍යේශයෙන් භාවිත වෙනවා. මේවා තුළ විධිමත් සංනිවේදනය තුළ පැහැදිලිවම තියෙනවා ඉතාම වගකීම් සහගත බව. ඒකයන්නේ යම් ආයතනයක ප්‍රධානීන් විසින්. සේවකයන්ට දක්වුණ ලද දෙයක්. නතැම් පාරි ෝගකයන්ට දක්වුණ ලද යම් අපේදමු. ගකීමක් එහමනත්න් ඕන්ට පනවනලද යම් නෝගයක් මේවෙල සඳහන් වට පුළුවන් විදිමත් සනිවදනය කියලකනි තාම ක්‍රමත් රටාවකට යන සංන්නවේදනයක්ක. හිදිී බලාලන වාර්ශිකයය ප්‍රකාශන රාජ්‍යනායකයන් සිදුකරන්න නිල ප්‍රකාශ රාජ්‍යායතන වල නිලමාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශන කැබිනත් ප්‍රකාශ වගේ තාම වගකවේතු ප්‍රකාශන තමයි මට අයත්වන්නේ. මේයට නිශ්්‍යත දූරාවලයක් සයිත ක්‍රියාවලයක් කියලා කියන්න පුතේ සමාර්විට විදිමත් සන්නිවේදනය හළ සිට පහලට සිදුවන්නට පුළුවන් ඒ කියන්න ඉහල. නිලෙ පහළම නිලේට අපිසි ඔබේ පාසලේ විදුහල්පතිතුමා ඔබේ පාසේ ශිශ්‍ය දක්වා හෙමනතන් ගුරුවරු සහකාරවිදවල්පතිවරු මේ වගේ විධ පාර්ශ වරහා ඔබ වෙතයම් පනි විදයක්ක්ක වෙනවා. එහමනැතං ඔබට අවශ්‍යනම් පහල සිට ඉහලට හෙවත් පල්ලෙහා මෙමන ශිෂ්‍යයා හැටියට ඉඳලා. පුුවන් විදහල පතිතුමාවෙත ක්‍රමයෙන් පනිවිඩක් විිමත්වයවන්. මේ ආකාරයට අපිට ඉහලසිට පහලට පහලසි ඉහලට විදිමත්ව සඳිවදධනය සිදු කරන්න පුළුවන් ඒවිතරක්නමයි හරස් අතටත් ඒ කියන්නේ ශිෂ්ෂනායකයන්න්නම් ශිෂනාකයන් අතරේ තොරතුර හෝමාරු කරන්නකට අපියයට කියවා විදිමත් සන්නිවදන තුළ තියෙන හරස් සනිිවේදනය කිය. ඉතින් මේකට තමයිපුතේ නිශ්ෂිත දූරාවවලයක්ක් සහිත ක්‍රියාවලයක් කියලක කියන්න. විධිමත් සඩිවේදනය කිසියම් ආකාරයක ක්‍රියාපටිපාටියකට අනුගතව. ව ගණනාවකින් යුක්තව ක්‍රියාත්මක වේ. ිධිමත් සන්නනිවේදනයේදී භාවිත වන නිලලේකන හා ප්‍රකාශන අවශ්‍ය අවස්ථාවන් හිදී උපුටා දැක්කීම සඳහා යොදාගත හැකි. ඔබ ප්‍රෘක්ති විකාශ අතරතුරෙදි දකින වැතිපුතේ ගොඩක් විලාවට ගැසට නිේදන වැනි දේවල්වල ඉතාම ආසන් කලෝසප් එක එෙමනතත් ළඟර් සමීපරූපයක් ඔබ වෙේ ගෙනෙනවා. එම මාධ්‍යායතන විසින් රාජයනනිකුත් කර නියෝග වෙන්න පුළුවන් නැත්තම් කුමක්කු වක්්‍යවතු වායතනකින් ඉදිරිපත් කනලිය විල්ලක් වෙන්න පුළුවන් මේ විදිමත් සනිේදනයට දේ ක්‍රියාත්මක වන දේවා. ඊළඟට අපි අවධානයොමු කරන්න පුතේ අවිධමත් සන්නිවේදනය ගැන මූලාශ්‍ර පැහැදිලිව හඳුනාගත නොහැකි සන්නවේදන අවස්ථාව. කිසිදු නිල ස්වභාවයක් නොමැත්. මොකති පුතේ අවිදිමත්ද අවිධමත්ම පුළුවන්ද සනිේදනය කරන්න ඕ පුළුවන්. ොකක්ද මේ අධදිමත් කියල කියන්නේ නිසි සැලස්මක් නෑ. ඒ වගේම තමයි කිසිදු විශ්වසනීය බවක් නෑ. වච්චන භාවිත කරනු කොටවත්. කිසිම දෙයක් ගැන වගකීමක් නෑ. මේ ආකාරනුත් සං්‍යවේදනය කරන අස්ථාව ඕන රම් අපිට අපේ පරිසේ දැකගන්නට පුළුවන්. විධමත් සන්නිවේදන තියන කොතනද එතන අවිදිමත් ස්‍යවේදනයයක් කෙසේ හෝ ක්‍රියාත්මක වෙනවා. නිසා තමයි පුතේ ගොඩක් ආහිතනවල වුණාත් අනිවාරෙන් පරිපාලක යොපවා මේ අවිදිමත් සනිවේදනය යොදාගන්නවා තමන්ගේ ඉදිරිතීරණ ගන්න. ඒ කියන්නේ කේලම්කාරයෝ. ඕපදූපකාරයෝ. හරි වැදගත් සාධක විදිට ඒගොල යොදාගන්නවා මේ අවිධමත් සන්නවේදන පුරුක් හැතිියට. මේ කට්ටගත්තා ඕපදූප කැලෑපත්තර මේම තමයි අවිදිමත් සනිවේදනයට අදාළ වෙන්. නිල ප්‍රකාශයක් හෝ විධිමත් සන්නිවේදනයක් නොමැති අවස්ථාවලදී අවිධිමත් ස්‍යිවේදනය ක්‍රියාත්මක වේ. ජනතාවගේ හැඟී කල්ප, විරෝධතා ආදිය ප්‍රකාශ කිරීමට ඉඩ කඩ සලසාදේ. මෙතන පුතෙක් කිසිම නිල ස්වභාවයක් නෑ අද්ද ඔබ භාවිත කරන සමාජ මාධ්‍ය තුළ, නවමාධ්‍ය තුළ ඕනෑ තරම්. නිල මට්ටමෙන් නොවන අවිදිමත් සන්නේද නොට දකින්නට පුුව. බදන්නව නවමා්‍ය තුළ වාරණය සහ ආචාරදන්ම ක්‍රියාත්මක වීම අවමනිසා මේ ඉඩකඩින් රිංගා බොහෝ පිරිස් වැරදි තොරතුරු සමාජගත කරමින් සිටිනවා. ඒ නිසා අපි බොහොම බුද්ධිමත්ව තමයි, තොරතුරු තෝරාගත යුත්තේ අවිධමත් සන්නිවේදනයට ඉඩ නොදීඉන්නට බැරි නිසා. අවිදිමත් සන්නිවේදන තිබෙනවා හැබැයි ඔබ තනගන්නට ඕනෑ එතනින් විදිමත් සන්නිවේදන පමණක් තෝරාගන්න. ූතන සනිිවෙදන තාක්ෂණ ක්‍රම ාවිතයෙන් අවිද්්‍යමත් සන්නනිවදනය වඩාත් ප්‍රබලවහා ආකර්ශනීව සිදුකරනු ලබයි. මං පැහැදිරි කළ ඒ අයි පුතේ අපිහිතමු සමාජ මාධ්‍ය තුළ ඉතාම ආකර්ශණීයව ආචාරධර්ම කෙලෙසාලමින් ඕනෑ තරම් මාධ්‍ය පණවිර ගලායෙනවා. මේදේවල් අපි පාලනයකර ගැනීම වගකීමක් වෙනවා. ඒ නිසාම විශ්වසනයක්ත්වේ ඉතාම අවුම බවබසිහි තබාගන්නට ඕන මේ දේවල් ගැන මොකද විදිමත් ස්‍යවේදනය දිනං අනිවාරෙන් වගේ ෙවයුත්තෙකින්ව නිල අත්සනක් තියෙනවා. නමුත් මේ අවිධමත් සනිවේදනය තුළ එවැන්නේෙක් නැහ. හොඳයි දුව පුතේ අපි දැන් සනිවේදන ස්වරූප නමය ගැනම අවධානයොමු කළ අවසන්, ඉතින් අපිට දැන් පුළුවන් ඒ අභ්‍යසයක්කරන්න පැවරුම කළොත් ඔබට තවදුරටත් මේ දැනුමස්ථාවරවෙයි. විත සන්නිවේදන සරූප නිර්්දසුන්සාහිතව පැහැදිලි කරන්න. මේ පැරමටක කරදදිි පුතේ ඔබට වාචක සං්‍යවේධනය නිර්වාාචික සං්‍යවේධනය එතකොට ශක්්ව්‍ය දෘෂ්‍ය ලිත, රූපණයා කතනය ඒවාගේම විදිමත් සහ විිමත් සංවේදනය මේ සියල්ල ගැන ඉතාම හොඳ අවබෝධයක් ඔබේ නිවසය සිටින විත ඔබේ පරිසරයට සන්ඩුන්නත් ඔබට ගන්නට පුළුවන්. ඉති ඔබට ස්ොයං අධ්‍යයනයෙන් මේට පිළිතුරු සපයා තිබුණොත් පුතේ හැකියාව ලැබෙනවා ඔබ ගුරුතුමියත් එකක සාකච්ඡා කල්ලලා ඉතාම සාර්ථක පිළිතුරක් ගොඩනගා ගන්න. ඉතින් අපි මේ හමගින් ඊළඟ කොටසට තුංවැනි පාඩම යන්නටයි සූදානම් වෙන්නේ. මේ තුංහරි පාඩ මේ නිපුුණතා මට්ටම් තුන සනිවදන ආකෘති පිළිබඳ න්‍යායාාත්මක කරුණු අව පෝධෙන් යුතුව විග්‍රහ කරයි. පි බලමුම අපිත් මේ තියන සංනිේදන ආකෘති කියන්න මොනවාද කියලා. සං්‍යිවේදනය විධ අංග ලක්ෂණවලින් සමන්විත සංකීර්ණ ක්‍රියාවලියකි. සං්‍යවේධනය ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා සං්‍යවේදන ආකෘති උපකාරවේ. බොහෝ අවස්ථාවලදී මේ සඳහා රූප සටහන්ද භාවිත කරු ලබයි. ඔප දන්නවා මේ වනකොට සංනිිවේදනය කියන්නේ මූලිකව සනිිවේදකයක් ඉන්නවා සංදේශයක් තියෙනවා. ග්‍රහකයක් ඉන්නවා මේ සන්ධිවේදකයාගේ සිට ග්‍රහකයා දක්වා සංදේශය ගලායාම මේ ක්‍රියාවලිය තමයි සනිිවේදනය කියන්න කියලා. මේ ගැන අධ්‍යේනය කරපු විද්‍යාඥෝ පසුකාලීනව ටික ටික හොයා ගත්තා මේ සනිිවේදනය ගලායාම එකට තේරුම් ගන්න පුළුවන් අකෘතියකට ගොඩ නැගුණොත් කියලා. ඒ අනුව, සනිවේදන ක්‍රියාවලියේ විද්‍යමාන වන දේ සාරාංශ කර දක්වයි. තොරතුරු ගලායාම පෙන්වයි. සනිිවේදකයාගේ හා ග්‍රාහකයාගේ ස්වරූපය දක්ෂතා හා ප්‍රබලත්වය පෙන්වයි. දැම්ම සඩිවේධන ආකෘති මගින් සිදුකරන දේතමයිපුතේ අපි මේ එදිනදා කරන සංනිිවේදන ක්‍රියාවලිය හරියටටම ඉලක්ක ගතව තේරුම් ගන්නට අපිට උදව්වක් දෙනේ එක. කෝ සඩිවේදකයා කෝග්‍රාහකයා මොකද මැද්දදි සන්දේශයට වෙන්නේ. මෙ මේ ගැන ඉතාම හොඳට අපිට මේ ඇසුරෙන් ඉගෙන ගන්නට පුළුව. මාධ්‍යක්‍රියාවලිය සිදුවන ආකාරය ඉගෙන ගන්නත් පුළුව. ඒ වගේම තමයි සං්‍යවේදන, ස්වර්භාවයා අවශ්‍යතාව අවස්ථාව ආදිය හඳුනා ගැනීම සිදු කරයි. මේ මහාචරිව මල් දිසානායක මැතිතුමන් සං්‍යිවේදනයේ ආකෘති ගැන කියපු දේ සංවේධනීහි සැබෑස්වරූපය වටහා ගැනීමට උපකාරී වන මුක්කෙ ලක්ෂණ කිහිපයක් තෝරා ඒවා අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධය මත්තුකට දැක්වීම සං්‍යිවේදන ආකෘතියකින් ඉටුවන ප්‍රධාන කර්තවයකි. ඔබට පේනවා මේ සං්‍යවදන මූලිකාංග ඔබට මත ඇති අපි පාඩමක් ඇසුඩෙන් කළා මේ මූලිකාංග අතර මොනවගේ අන්‍යෝන සම්බන්ධයක්ද තියෙන්නෙකිතා හරියටම තේරුම් ගන්න පුරුවන් මේ ආකෘති ඇසුරෙන්. සංකේන සං්‍යවේදන ක්‍රියාවලිය සරලව තේරුම් ගැනීමට විවිධ සං්‍යිවේදන විශේෂඥයෙන්. සන්නිිවේදකයා ග්‍රාහකයා බලපෑම සධිවධනය තාක්ෂණික ක්‍රියාවලි ආදිය කේන්ද්‍ර කරගනිමින් විවිධ ආකෘතිවර්ගයඉදිරිපත් කරලා තියෙනව පුතේ. මේ ආකෘතිවර්ග තමයි රේකය සහ රේකය නොව නාකෘති හැටියට අපි හඳුනා ගන්නේ. මෙහිකද රේකී ආකෘති කෙල කියන්නේ ඔබ දන්වන රේකාවක් කියන්න මොකක්ද කියලලා මොකද රේකාව. මොකක්දුව රේකාව තියන කොන අපිදන්නනෑ මේමයානවා. රේකාවා. ඒක පර්ශවිකයි ඒ ඇන එක පැත්තකට යන්න මේකගේ ලාපොහේමක් නෑ. රේකාවක් මෙම දිගට යනවා විතරයි රේකය නොවනනාකෘතියකදී රේකාවක් නෙමෙයි නඒක ඒක මිහිම යන්න පුළුවන් ආයිගිල්ල මෙන්න පුළුවන් මේ දීපාර්ශිකව වක්‍රාකාරව හා විධාකාරසවරූපයන්ට විහිදී ගලාායනාකෘතියක් තමයි රේකය නොවනආකෘතිකයන්. එතකොට රේකිය ආකෘතිසාහ රේකය නොවන ආකෘති ලෙසට අපිට ආකෘති ප්‍රධාන කාණ්ඩ දෙකට බෙදවා. මෙතනති පුතේ ඔබට අවධානයේ යොමු කරන්නට නියමිත වෙලා තියනෙ විශ්‍යය නිර්දේශයට අනුව ආකෘති හතරක් පිළිබඳව. ඇරිස්ටෝටල් ලාආකෘතිය හැරඩ ලැස්වෙල්ලාආකෘතිය කලොඩ් ෂනුන්හා ොරොන් වීව ආකෘතිය ශ්‍රරම් ඔස්ගුඩ් ආකෘතිය. මේකති පුතේ අප මුලින් මවධාන යොමු කරමු ඇරිස්ටෝට් ආකෘතිය වෙත. හිතන්න ඇරිස්ටෝටල් කොයිකාලදි හිටිය තාමත් ඇතතීතේ අපට ගැන නොහකි රම් ඉතා ඇත තීතේ කිස්තු පර තුන්සි අ සූහතරේ අවරුතු දෙදස් තුන්සයටට විතර ස්සල්ලා හිටපු කෙනෙක්. මේ ධර්ශනිකයා මේ ග්‍රීක දර්ශනිිකයා මොනවද සධවේදනය ගැන කියන්නේ කියලාපි බලමු බලන්න මෙචර ඇත යුගේයේදිත් ඔහු තේරුම් ගන්නවා සනිිේදනය කියන්නේ කොයි තරම් වැදගත් දෙයක්ද මෙය ආකෘතිගතව ඉදිරිපත් කරන්නට ඔහු ඒ කාලදිම සමත් වෙනවා. පැරනිතම සන්නනිවදනාකෘතිය කියලා ඉහින්ද හඳුන්වන්නේ මේ ඇරිස්ටෝටල් ආකෘතිය. ග්‍රීක දර්ශනක ඇරිස්ටෝටල් වසරද දස්තුන් සයකට පෙර කතන ස්‍යවෙදන තත්වයන් පළිබඳ අවධානයොමු කරමින් රචනා කරනලදවාග අලංකරන ශාස්ත්‍රයේයට අදාල රිටාරික් නම් ග්‍රන්තේ මෙම ආකෘතිය අන්තර්ගතයි. දැම් මේ ඇති මොකක්දද කියන්න පුතේ අනිවාරෙන්ම කතන සවිවදනය ගැන අදානයම කලා කියලා. බහිතන්න මේ ග්‍රීක යුගය තුළ අපි මේ හිතන තනන් දියුණුංය සන්නවේදන නොතිබෙන්න්නට ඇතිනි ඔබේ අත්ලමත ඔය තියන ජංගම දුරකථනය වගේ මේ ස්සරින් හතරට ස්ස් කරන්න පුළුවන් සංස්කෘතින් නොති බෙන්නට ඇතිනි කාලෙ දැනුමසාහ සියලුමද ෙද හදාගන්න තිබ ප්‍රධාන ක්‍රමය දේශන ක්‍රමය වේ දේශනයේදී අනිවාරෙන්ම බොහෝදුරට ඒක මාර්ගික සන්නිවේදනයක් තමයි සිද්ධ වෙන්නේ. ඒක කියන්නේ ඔහු ඉදිරිපත් කවා මූලිකාංග පහක් මේ ඒක මාර්ගික සනිිවේදනයට අදාලව. කතිකයා ඉන්නවා කතාවක් තියෙනවා ග්‍රාහකයෝ ඉන්නවා බලපෑමතියෙනවා. ඒවගේම මේ සියල්ල සිද්ධ වෙන්න යම් කිසි අවස්ථාවක් ේන්ද්‍රකරගෙන බලන්න ඇරිස්ටෝටල් කියපු දේ හිතන්න මහා විශාල ජනකායක් එක් දේශකයෙක්. ඔහ මේ හැබෝට මැහෙන්න කතා කරනවා. මෙවැනි අවස්ථාවක් හිතෙන් මවාගෙන මිසක් මේ ආකෘතය ගැන හිතන්නට එපා. දැන් හිතන්න කතිකෙක් ඉන්නවා. කතාාව කියලා ඔහ අදස් කරන්නේ පුතේ අපි ැන් දන්න සංදේශය වෙන්නට ඇති. ට පස්සේ ඒ ්‍රහණය කරගන්නා ග්‍රහකයෝ පිරිසක් ඉන්නවා. ඒ ග්‍රාහකයෝ නිකම්මි නිකංහගෙනඉන්නවනෙමයි. ඒ අහංඉන්න දෙයින් එයා බලපෑමකට ලක් වෙන්නට ඕනි. ඒවගේම අවස්ථාවට බද්ධව මේ කතාකරන දේ වෙනස් වෙනවා. අපිහිතමු අපි ඉන්න අවස්ථාව ඉතාම සතුට අවස්ථාවක් නම් අපි කතාකරන ස්වරය වෙනස් කතාකරන දේ වෙනස් මේසිියල් ඒම ඉතාම වෙනසක්. එතකොට අපිතුම් අපි දුබර අවථාවකනත් සහභාගිවෙලා ඉන්න එහි දිත් සනිවද සරූපය සම්පූර්ණයම වෙනස්සෙනම් මේ ඇරිස්ටෝටල් කියන පුද්ගලයා මෙච්ච රෑත් අතීතයේදී හඳුනාගන්නවා සංනිවේදනයේ මෙන්න මේ මූලිකාංග තියෙන බවත් ඒවා මේ අවස්ථාවන් අනුව වෙනස් ව බවත් අවස්ථානුකූලව කතා සරූපය පවා වෙනස් වෙන බවත්. ඉතින් පුතේ මේ ඇරිස්ටෝටල් පනිවරයා. මේ ඉතාම ඈත අතීතයේදී මේ කතාකරපු එකඒක අංග ගැන අපි දැන් වෙනවෙනම හඳුනා ගැනින්. කතිකයා. ඕහ කියනව අපතේ සන්දේශය ඉදිරිපත් කරන කෙන තමයි කතිකයා කියලා ඒක යන අපි දැන් භාවිතකරන විදිර සන්නිවේදකයා. ඉලක්ක ගත කණඩායමකට හා අවස්ථාවකට ගැලපෙන ලෙස කතාව සැලුසුම් කරගත යුතුයි. කතිකයානි වාරෙන්ම ඉන්න ග්‍රහක පිරිසට අනුවන සන්දේශය සකස් කර ගන්න ඕනේ. පිලින් කතා කලතිනව ග්‍රහකේන්ද්‍රීත්ව ගෙන ග්‍රහකයා විෂමයි විධයි ඔවුන් අනකූලව තමයි සන්නවේදකය හැමත්තන් කතිකයා සන්දේශය සකස් කරගත යුතු. ශ්‍රාවක පිරිස තුල යාම් බලපෑමක් නැතහොත් පෙළබවීමක් ඇතිකිරීමට හැකිවිය යුතුයි. බොහෝ විට මේ කතකයා සිටින්නේ පුතේ. නිරම මේ ග්‍රහකයා ඉදිරිරීම මේ අරිස්ටෝර්් ලාකෘතිය බිහි වෙන යුග. එතකොට එවැනි කාලය තුළ ඔහු පවසබ දේ තමයි ශ්‍රාවක පිරිසතුල හොන්ද බලපෑම කරි පෙළඹවීමක් කරි ඇතිි කරන්නට කතකයාට පුළුවන් විය යුතු බව. මීරගරපුතේ කතාව කතිගයා ඉදිරිපත් කරන්න තොරතුර කතාව ශාවකයා පොළඹ වනසුළුව එකක් විය යුතුයි. එකල කණ්ඩායිම් වශයෙන් සධිවේදනය කිරීමේ දී. භාවිත වූ කතාව හෙවත් දේශනය මෙහිදී ඉවහල් කරගෙන ඇත. ඒ යුග තිබබ. සැවම අමතන අවස්ථාව. එහෙමත් තම් දේශනය භාවිත වූ කතාව මේකෙ ඉවහල් කරගෙන තමයි තොරතුරු ඉදිරිපත් කිරීම කියන දේ මූලික කරගෙන සංදේශය හැටියට අපිට හඳනාගන්නට පුළුවන් කතාව කියන මූලිකාගේ ඔහු ඉදිරිපත් කර තිබෙන්නේ.මීළඟට ශ්‍රාවකයා. කතාව හෝ දේශනය අසා සිටින්නෝ ශාවකෝය මෙහි ශාවකයා අක්‍රිය සවන් දෙන්නේෙක් පමණි. ඇයි අක්‍රිය වෙන්නේ. අර තරන් ඉත් අති විාල ග්‍රහක පිරිසක්කින්නකොට ඇතම ප්‍රතිපෝෂණ දැකීමටි ක අපපහසුයි. සමහරවිට ප්‍රතිපෝෂණ දක්වන්නත් ඇති හැබැයි ඇරිස්ටෝටිගේ මේ ආකෘතියතු ල අපිට දක්නට ලැබෙන ප්‍රතිපෝෂණය විරහිත ඒක මාර්ගයක සං්‍යවේදන අවස්ථාව. එනිසා බොහෝ පිරිසක්ෂ්‍රාවකිවව පමණයි. ඒ නිසා ඔවුන් අක්්‍රීිය සවන් දෙෙන්න්න. මීලකට පුතේ අවස්ථාව. සන්දේශය ලබා දීමට හේතුවන තත්ත්වය මෙයින් අදහස් වේ. හිතමමුපුතුද මේ අරිස්ටෝටල් පඩිවරයා හිටපු යුග තුළ ඉතාමත් ස්වර්ණමය සාහිත්‍යයක් ග්‍රීසියේ තිබ්බා. ඒවගේ ඉතාමහොද නාට්ට කලාවක් තිබ. ඉතින් සහර්විට මේ නාට්ට කලාවගෙන දේශනයක් සාහිත්‍යගෙන දේශනයක් වන්නට පුළුවන්. මෙබඳු අවස්ථාවක මෙබඳු දේශන ග්‍රහණය කරගන්නා ග්‍රාහක පිරිසට තිබබෙන අවස්ථාව තමයි සාහිත්‍ය රසවිදනය. එහෙමල තම් නාට්‍ය රසවිින්දනය. එබඳු අවස්ථාවක් නිර්මාණය කරගෙන ඒ අවස්ථාවට සරිලාන පරිදි තමයි කතකයා සන්දේශතකස් කරලා යම් කිසි බලපෑමක් කිරීමේ අරමුණින් ග්‍රාහකයා වෙත ඉදිරිපත් කරන්න. මේ බලපෑම කියන කාරණයටට අපි නැං යොමු වෙනව පුතේ සනිිවේදනය සසිෙදු කරන්නේ නිශ්චිත අරමුණක් පෙර දැරිවයි. අපහිතමු අපහිතමු මේ දේශනය සිද්ධ කළේ සාහිත්‍ය ගැන යම් පිබිඳීමක් ඇති කරන්නට නම්. ඒ තුළ තියෙන්නේ සාහිත්‍ය පිබිදවීමේ අධ්‍යාශය අරමුණ. ශ්‍රාකයා යම් අදහසක් වෙත පොළ බවාගැනීම සඳහායි. නැත්නම් අපිීතමුූ යහපත් පුරුද්දක් දෙන්න ශ්‍රාවකයාට හොඳ ගුණධර්ම ටිකක් ගැන කියලා දෙන්න මෙවැනි දේශනයක් නම් එවැනි අවස්ථාවක අනිවාරෙන්ම පෙළඹවීම් සනිවේධනයක් තමයි සිද්ධ කරන්නට ඕන. හැබැයි මතකතියාගන මේ ඇරිස්තවට සංනිවධන ආකෘතිය ඒක මාර්ගිකයි එ නිසා ප්‍රතිපෝෂණ අවමයි ඒක පාර්ශවීක් බවත් තමයි මෙහි පෙනන්නට තිබෙන්න්නේ. හි ශේෂතා තමයි පුතේ මූලිංග පහක් පිළිබඳවදාානියයොමු කරනවා ඒවගේ මේඒක මාර්ගිකයි මන් දැන් පැලිකලාගේ ප්‍රතිපෝෂණ ගැන කිමයක් සඳහන් වන්නේ නෑ. සමකාරිණ සංවේදන කාරයභාරය පිළිබඳව පමණක් අවධානයොමු කොට කරුණු විග්‍රහ කල්ල තියෙනවා. සමකාරීන කිව පුතේ ඒ කාලිකන ග්‍රීසියයි පැවති ඒ යුගය ගැනයි මෙහි සඳහන් වෙන්නේ. නූතන සංකීරර්ණ සංනිවේදන ක්‍රියාවලිය විවර්ණය කිරීමට ප්‍රමාණවත් නොවීම. කටුතය මෙතැන අදහස් කරන්නේ ඇතර මේ නූතන සංනිේදන ක්‍රියාවලිකම බදන්නවාද ඔබට ඔය ඉන්න තැන ඉඳගෙන ලෝකය වටා තින තොරතුර එසනින් ලබාගන්නට කොළුවන් එබතු තාක්ෂණයක් මැයි ඔබද ජීවත්තවෙෙන්නේ නමුත් ඇරිස්ටෝර්ඩල් ආකෘතිය බිහිවුණන යුගය තුළ ඇතටම මහජන ස්‍යවදෙනය ඔබ දන්න මහජන සන්න විදනම නත දේශ ක්‍රයමයි ප්‍රධාන පවැවති. එත්තකොට ග්‍රාහකයා ඉදිරියේ සිචිනවා ඉතා කඇත්ත එක ැලුවම සීමිත කණ්ඩයමක් එතනන්නේ ඉතින් ඔවුන්හ සමඟ තමයි එතනද සනිේදනය සිද්ධ වනේ. ඉතින් ඒ නිසා මේ අදතියන ඉතාම සංකීර්ණ සිවේදන ක්‍රියාවලිය විවරණය කරන්නට ඒ ආකෘතිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි මීලකට අවධාන යොමු කරන්නේ මීලගාකෘතියට ඒ තමයි පපුතේ හැරල්ඩ. ලෙස්වල් ආකෘතිය එදන්දමේ හතලිස් අටේද. ඇමරිකානු ජාතික දේශපාලි විද්‍යා මහාචාරයක වූ හැරඩ ලැස්වල් හතමයි යාකෘතිය ගොන ගන්න මේක ඉතාම සමානයිකුතේ ඒකාලේ රිස්ටෝඩල් ගොඩනඟ පවාාකෘතියට. ඇතරම ඔහු මේද පරර්ේෂනයට බඳු කරනන්න පළවනි ලක යුද්ධේදී භාවිත කරපු ප්‍රචාරණ විදි හම නැතන් ඒක මාග ප්‍රචාණ විදියක්ක් හිතන්නනක යුද්ධකද දී පර්ශිකව සන්න වෙදිනයක් සිද්ධවෙන්නේ නැහැන ඉතින් ඒ නිසා ගොඩවෙලාවට ඒ පළනි ලෝක යුද්ධේ භවිතකළ ප්‍රචාරණ ක්‍රමධ්‍යයනය කිරීමෙන් තමයි මේ අහුතිය ගොඩන ගුව කියල සඳහන් වෙනවා මෙහි ප්‍රශ්නර්ථ පහක්තියනවා. Who සේස්වා toහ with වෆ මේක සන් හැර ලල්. නිවෙද නිර්වාචනය ඔබට මේ පාඩංකරගත්තෝ ඉතාම ලේශයෙන් ආකෘතියත් පුළුවන් කවුරුන් කුමක් කියයිද කුමන නාලියක්ද කා හටද කුමන බලපෑමක් සඳහාද. කෞද කියන්නේ මොනවාද කියන්නේ. කොහොමද මොන නාලිකාවකින්ද කියන්නේ. කාටද කියන්නේ මොන බලපෑමක් සඳහාද කියන්නේ. තති සනිවේදකයක් ඉන්නවා සන්දේශයක් තියෙනවා මාධ්‍යයක් තියෙනවා ග්‍රාහකයක් ඉන්නවා එහි බලපෑමක් තියන මොගද පුතේ මේ සන්ධිවෙතනා පිතුම ඔබට බඩිගනිි හොද. ඔබ කියනවා මට බඩගිනි ඔබ සනිිවේදකයා සංදේශ වෙන්නේ මට බඩිගිනිි කියක. ඔබ මාධ්‍යමක භාෂාව සහ ශ්‍රව්්‍ය මාධ්‍ය නත වචන මාධ්‍ය කතන මාධ්‍ය මේ හැමදීම අපිට කියන්න පුළුව. එල්ලට ග්‍රහකයා ද මහට ඔබ ගෙදර කවරු හොම ව තාත් වෙන පුලා ඔබ බරකරුවක් වන්න පුුවන් ය ලන්කවරහර ලපෑමමොකක්ද ඔබට කෑමහම් වෙනවා. සමරිතාදන කෑ ගෙදර ෑ කියන පිළිතුර හම්බ වෙනවා. මේක තමයි බලපෑම හිම් බඳු ආකෘතියක් තමයි හැරල්දී ලෙස්ස නිර්මාණය කරන්න මේ ආකෘතියත් පුතේ ඒක මාර්ගිකයි. එනි සයි මේ විශේෂතා හැටියට අපි හඳුනාගන්න මේ රේකය සන්නි වේදෙන ආකෘතියක් බව ඒගේ තමයි ප්‍රතිපෝෂණය සහ බාධක මෙමාකෘතිය සඳහන් නොවේ සනිවධන ක්‍රියාවලයේදී සිදුවන බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇත. හැරල්දිය ලැස්ස ලාකෘතියයේිපුත්තේ ගොඩ වෙලාවට බලපෑමක් සිදුව වෙන ැද කියක ගන අවධනියො කරල තියෙනවයි කියෙන යම් පනිිවිඩියන්න්නෙකුත් ලාම ග්‍රහකටයින් බලපෑමක් වෙනවද කියන එක. ඒවගේම තමයි සනිවේධකයා සහ සන්දේශය ගැනත් වැඩි අවධානයක් යොමු කරනවා. සමාජ ආර්ථික දේශපාලනිික සංස්කෘතිකාආදී ශේත්‍රයන්ද අවධානයට ගත හැකි. ජෝජ ගප්න සධිවේධන ශේෂතඥ පසුකාලීනව මේ ආකෘතිය වර්ධනය කලා. නමුත් මේක ගැන මේකෘතිය ඔබට නිර්දේශත නැති නිසා අපි වැඩිදුර විස්තර කතා කරන්න නැහැ මීලකට පුතේ අපි මීලඟ ආකෘතිය වෙත යොමුුවෙනවා ඒ තමයි පුතේ ෂැනෝන් වීව ඉදිරි පත් කරනලද ගනිතමකෘතිය ඇ මේකට ගනිතම ආකෘතිය කෙල කියන්න මොන ගණන් දාකෘතිය වල කලවබටහි. මේක තාක්ෂක පස මක්තින ඔබ දැම්ම එක්ම කතා කර පාකෘතිදකේමති ෙන්නේ තාක්ෂණක පදනන් නෙම මුත් එද දමසය හත්ත ලස්නමේද තෝම සල්ව ඩිසන් සාගම එක්ක වැඩකරපපු විද්‍යාතියෝ දෙදනක්වෙච්ච ලෝඩ් නන් සාවෝරන් වව ඔඕුන්ගේ වෙනත් පරීක්ෂණ අත්තර තුර සංනිේදනය පිළිබඳ හොඳ නිර්මාණයක් හොයාගන්නවා ඒ තමයි මේ ආකෘතිය. හොද දෙදනා අදමසේ හතලෙස් නමේද මේ ඉදිරිපත් කල තියෙනවා සන්නවේදනය තාක්ෂක ක්‍රියාවලිය කෙර හිතමයි වැඩි අවධානයක් යොමු කල්ල තියෙන්. මිනිසා හා යන්ත්‍ර සූත්‍රමගින් සන්නවදන ක්‍රියාවලිය වෙත සිදු කරන බලපෑමත් ඔහු විග්‍රහ කරල තියෙනවා. මේතින පපුදේශනුන් වව ආකෘතිය ඔබ බලන්න තොතුරු මූලාශය තිබෙනවා හැබැයි සන්නවේදක පේන්න නෑ ඔබ හිතන්න්න ප සන්නනිේදකෙක්නෑන මේ කියල නෑ තොරතුර මලාශ තුළ සන්නවෙදක හැගිලයින්න. දන්න අප ගඩාත් තුරතුර ඇසුරෙන් සදේශයක් එකතු කල සකස්කරගන්න සනිවේදකයා. එයා එතන ඉන්නවා. එයා සන්දේශයක් සකස්කරගන්න අර පලවෙෙන ඉතාලෙව්ඩ. ට පසෙ බලන්න සම්ප්‍රේෂනාගාරයක් කරහතම මේඒ ඉදිරිපත් කරන්න මේක නිකමනිකකා මුයින් ප්‍රශ කන විතරන්නේ මේ හරියට ම ඔබේ නිවස එනවාගේ. ඔබේ නිවසට මම එන්න සම්ප්‍රේශ්නාගාරයක් හරහා. මේ ආකාරෙන් ඔබට ලැබෙන සංඥාව, ග්‍රහණය කරගන්නන්නේ පුතේ ඔබේ නිවසේතියන රූපාහින අන්ත්‍රය හෝ එමනැත්තම් YouTube චනලේ නම් ය හෝ ඒ අපි හඳන්නනව ග්‍රාහකය ලෙස එහිදි ග්‍රහකය තමයි ඔබට සඥාව ලබල නැවත රූප බවටය පරිවර්තනය කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය සිදු කරලාදෙන්. ඊට පස්ස නැවතය සන්දේශයක් බවට පත්වෙනවා ඒ ඔස්සේ සන්දේශන්තය එමනැත්තනම් ඒ ඔබ අවබෝධ කරගැනීමේ අන්තේ දක්වා. හියවා මෙහිදී තව සිදුවන ඉතාම වැගත් දෙයක් තමයි පුතේ යනන් විවාකෘතිය තුළ තමයි මලින්ම බාධක කියන දේගෙන සහන් ව ඔබධන්වා තාක්ෂණය තියවනම් එහි සමහර වෙලානීම බොෝ වෙලාවට බාධඇතිවන්නට පුළලුවන් ඒ වභාවිකයි. එඒහිද බාධ අර්ථබාදා සහ අආධ්‍යබාධාව වශයෙන් බාධ වර්ගී කරනය දෙක මසිද්ධ වන්නට පුළන් ඉතින් සැබූ සඥාවට අම්මාකාර බාධාවක් සිද්ව වන. එහි ඔබට නිසිආකාරව රූපරාමණ ොලැබියන්නට පුළුවන් සමහර්වෙලාට මඟදී යට යම්යම් වෙනස්කම් ඇතිවෙන්නට පුළුවන්. මේ බව ආකෘතියකින් මුලින් මහඳුන්වා දෙන්නේ ශැනුන් සහවීව. එහිද පුත අපිට කියද තියනන්නේෙ බලන්න තොරතුර මූලාශ්‍රයවත් සන්නිවදකයා ලබාගන්නා සංදේශය තාක්ෂණික ක්‍රියාදාමයකට යටත් වී කටහන්ට විදදුත් සංඥ්‍යාවට පරිවර්තනය කරනවා. ඔබට එන්නේ විදදුත් සඥාවක් එය නැවත ප්‍රතිනිර්මාණය කරන්නේ ග්‍රාහකය විසින්. මෙහිදී සංදේශය විකාශන කළ හැකි සංඥාබෞට පත් කර ග්‍රහකයාාවතය දිරිපත්වේ. ඒවගේම තමයිපුතේ අර්ථබාදාමන්ම නාලිය බාධාකිව මාධ්‍යබාදාමයි මෙවැනි බාධා තිබෙන බාවහෙනම් මේ ආකෘතිය සඳහන් වෙනවා. මේ ආකෘතිය තිෙන විශේෂතා තමයි පපුතේ, රේකී ආකෘතියක් වීම සංවිධනයට බලපාන බාධකතත්වයන් ගැන මුල්වට මා අදහස්සය දිරිපත්වීම, ප්‍රතිපෝෂණ පිළිමධාවදාානය යොමු නොකිරීම සම්ප්‍රේෂණ හා ප්‍රතිග්‍රහණ ක්‍රියාවලිය විග්‍රහකිරීම. ක්ෂික දෘෂ්ටිකෝනයකින් සනිිවේදන ක්‍රියාවලිය වීම ස්ටම්. ඉතින් පුතෙ අපි ඊළඟ ආකෘතියට අයිදැන් ගමන් කරන්න අපි බලමු ඔස්ගුඩ් ශ්්‍රාමම් ආකෘතිය. විල්බ ශාම් හා චල් ඔස්ගුඩ් විසින් මෙම සන්නිේදන ආකෘතිය එදනසේ පනස් හතරේදී හඳන්වා දීලා තියෙනවා. මේ විද්වතුන් දෙදෙන සමාජ විද්‍යා විශේෂේත්‍රයට සම්බන්ධාය වන නිසා. දන ක්‍රියාවල පිළිබඳ සමාජ විද්‍යාත්මක දෘෂ්ිකෝනය මයි විග්‍රහ කලලා තිය දැන් ඔබ විධ සන්ධිවේදන ආකෘති ගැන ලක්ෂණ මතක තියාගන්නට මේ කරුණු ගැන අවධානයොමු කළ යුතුයි. ඔන්න පුතේ ඔස්ගුත්‍රා මාකෘතිය බලන්න මෙහි ආකෘතිය අර මෙකඔබ දැකපු ඒක ආකෘතිවලට වඩා වෙනස් නේද ඒවගේ ඒ මාර්ක බවක් නෙේ තියනන්නේ මෙතන තියෙනවා දීමාගික බවක් බලන්න මේ ඉතාල් ආපහ ඇවිල්ල බලන්න ආකේත කරය. විකේත කරේ අර්ථනිරූපනය ආකේතකරය සංදේශ මේ ආකාරයටට ඉතාම ලේසි ආකෘතිය මදගතියාග ඔබ හිතා නාකාේත කරය කියල මෙත අදහස් කරන සනිවේදකය සනිිවදකයා යම් පනිවිඩයක්ක් ඔබ වෙත ඉදිරිපත් කරනකොට ඔබය ග්‍රහණය කරගන්නවා ඔබ තමයි විකේත කරය ඔබට ඒ සංඥාව ඒ භාෂාව හෝ මධ්‍ය තේරෙනවා ඒ ඔස්ේ ඔබ තේරුන්ගන්න ප්‍රමාණයතමා අර්ථනිරූපණය. අපිතුමූ ඔබ මුහදේ සබ්දය ක ලා මදැ කිවොත් මුහදේ ශද්දය ඔබේ කනට ඇහෙෙන වගේ ඇති දශද හපු ැතිගෙන ටියෝත් යායට අර්ථ නිරූපණය ටික්වන දිහට. ඔබ කොහේ හෝ අර්ථකතනය කරගත්තම ඔබට පුළුවන් නැවත සංදේශ කැටිට ප්‍රශ්යකෝ ගැටලුවක්කෝ හැටියට නැවත දිරිපත් කරන්න ඒය අවස්ථාවේදී මේ ඉන්න ඔබ සං්‍යවේදකයා වෙනවා. මේ විකේත කරේ ඒ අස්ථාවේදදි ආකිතකරය බවට පත් වවා. බනවත සන්දේශයක් ඉදිරිපත් කරනවා අර ඉස්සල්ල සන්නිවදක නැත්තන් ඉස්සල්ලා ීතකරය දැන් කෞදපතයේ දැන් විකේත කරය. යා විකේත කරය වෙනවා. එයාට තේරන විදියෙන් යාර්ථ නිරූපණය කරගන්න. ඔන්න ඔස්කුත් ශාමාකෘතිය හරිම පහසුයි. තිින් බලනපුතේ මෙහිති බෙන විශේෂතාටික සධිවේදකයා ආකේත කරේල සත් ග්‍රහකයා විකේතකරල සද්දක්වාති බෙනවා අපිදන්නේය කතාා කළලා ඉට පස්සේ. ඕන්ට ැබෙන සංදේශය ඔවුන් විසින් අර්ථකතනය කරගන්නවා මංකිවේ එකිනකාගේ අදකින් පසුතලය. එකිනෙකාගේ සමාජ පරිසරයානන් වයියා ඒ ග්‍රහණය කරගන්නේ අත්දකින් පසුතලේ වෙනස් නම් අර්ථය වෙනස් වන්නට පුළුව. සන්දේශය මගින් සං්‍යවේදකයා හා ග්‍රාහකයා අතර සම්බන්ධතාව ගොඩ නැගි. මේ සන්දේශය නිසා අනිවාරෙන්ම ඔවුන් අතර සම්බන්ධතාවක් ගොඩ නැගෙනවා. ඒවගේම ස්‍යවේතකහා ග්‍රාහක භූමිකා මාරු වෙමින්. සන්නනිවෙදෙන ක්‍රියාවලිය අකණ්ඩව සිද්ුවෙනවා. හැමතිස ඔබට පේනැති මේ වක්ක්‍රකාරකෘතියක් තිබේ ග්‍රහකයාය සන්න්නවෙද කැවන සන්නවිවෙදක ග්‍රහකෙන ඔබහිත ො ල්ලත්තක කතා කරන අන්තර් පුදගල සන්නවෙද නවස්ථාවක් ඒ අවස්ථාවධ ක්‍රියාත්මක එන්න මෙන්න මේ ඔස්ගුත් ්‍රාමාකෘතිය ඔහ ඔබට පිළිතුරක් දෙනෙනවා ඔබ ඒයට නැවත පැනයක් නගනවා මෙන්න ආකාරය සන්දේශ හෝමාරවා. සන්නිවදන ක්‍රියාවලිය එක් තැනකින් ආරම්භවී තවත් තැනකින් අවස නොවී චක්‍රීියව ගමන් කරන බව ්‍රාහ මොස්ගුද මෙම අවස්ථාවෙන් පෙන්වාදේ බලන්න මෙන්න මේ සංනිවේදනය තින සැබෑ වීමාර්ගික ස්වභාවය සැබෑ චාක්‍රිය ස්වභාවය බුතේ අපිට පැහැදිලි කල්ල දෙන්නේ ඔස් ගුත් සහ ශ්‍රාම් මෙන්න ඔහුගේ ආකෘතිය උුන්ගේ ආකෘතිය තියෙන විශේෂතා. ක්‍රේ කියියනොවන චාක්‍රිය ස්‍යවදන ආකෘතිය ඒවගේම සනිවේදකයාසේම ග්‍රාහකයාද සං්‍යේදන ක්‍රියාවලියයට වැදගත් වෙන ආකේත කරණය විකේත කරනය අර්ථකතනය යන අවස්ථා පැහැදිලි කර තියබෙනවා සනිිවේධනය අකණ්ඩ ක්‍රියාවලයක් බව මේ ආකෘතියෙන් තමයි පපුතේ පේෙන්. ඒවගේම තමයි අපි මෙතෙක් හැමආකෘතියකම තිබුණ දුර්වලතාවයක් තමයි ප්‍රතිපෝෂණයක් නෑ කියන එක. මෙන්න පුතේ මේආකෘති ප්‍රතිපෝෂණය තියෙනවා. ඒක කියන්නේ සංනිිවේදකයා යම් සන්දේෂන්නිකුත් කලාම ග්‍රහක අය ග්‍රහණය කර ගත්තා ද නැද්ද. ග්‍රහණ කර ගත්ත මට්ටමොකද කියල සනිවදකයාට දැනගන්න පුළුවන්. මේ දැනගන්න පුළුවන්කම ලැබන්නේ ඇතටම් පුතේ ප්‍රතිපෝෂණය නිසා. සංනිවධ නාකෘති හතරක් පිළිබඳව අපි ැ සාකච්ඡා කලාපුතේ ඇරිස්ටෝටල් ආකෘතිය හැරල්ඩි ලැසෙල් ආකෘතිය ෂැනුන්ව ආකෘතිය ඒවගේම පොස්ගුත්්‍රාම ආකෘතිය. ඇතට මේ සනිවදන නාකෘතියකින් සිදු කරන්නේ සන්නිවේදන ක්‍රියාාවලය මුල සිට අගදක්වා ගලාගෙන යන ස්ොරූපය හොඳින් විග්‍රහ කිරීම. හිතනවා ඔබට ඒදේවල් දැ හොඳින් තේරම්යට ඇති ඒ නිසා අපි දැන් පැවරුමකට යොමුවෙන්නයි සූදානම් වෙන්. සංනිවේදන ආකෘති පිළිබඳ උදාහරණ සහිතව පැහැදිලි කරන්න. මේ පැටලුවට පිළිතුර ලියල පුතේ ඔබ ගාව තියාගත්තව ඔබට පුළුවන් ගුරුතුමියත්ක ගුරුතුමාත්ක සාකච්ඡා කල තවදුරුටත් මේ පිළිතුර වර්ධනය කරගෙන සවධ නාකෘති ගෙන හොඳ දැනුක් ලබාගන්න ඉතින් අපි තුංවැනි පාඩමෙන් මූලික සංනිවේදන වර්ග සනිිවේදන ස්වරූප ඒවගේම සංනිේදන ආකෘති ගැන කතා බහ කළ. ඉතින් අද සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ ගුරු ෙදර වැඩසටහනින්. එසේනම් නැවත හම් වෙනතුරු ආයුබෝවන්.